රයිට් මේ තියෙන්නේ ඔයාලට දෙන්න පුළුවන් ආකාරයේ ප්‍රශ්නයක් HTML වලින් වගුවක් හදලා ඒකේ ප්‍රමාණ වෙනස් කොටු හදන විදියක් මේකේ තියෙන්නේ එතකොට ඔයාලට පේනවා ඉස්සෙල්ලම මේ වගේ ප්‍රශ්නයක් කරද්දි බලන්න ඕන මේ වගුවේ පේලි සහ තීරුවල ප්‍රමාණ හරි මෙතන උඩ දෙල දෙන ටෙස්ට් टेबल विथ मर्ज सेल्स की मतृकावाक इतको एक कैप्शन टैग अतर ईट पसे मेतन तीन कोदल तीन पेली दिखाकेला मैं एवरेज को हेदल तीन तीर दिखाकेला रेड ऐस की तीन उन्नोट तीन रईट इतकोट मेक पेहदली पेली हतरक वगुवाक तीन तीर हतरक तीन हर ईट पास वाल सलका विशेष देवा मैं मेल फीमेल एवरेज मे ओकमट तदपाट को मेदती हेचन को अन्न भवत वाल अन्नम हर एना भी पटंगम मेके को अन्सलमती ओ टेबल करगन अभी अदाल कोटी मे रूप बल बल को बल एना पटंगम अभी टेबल ईट पास बोर्ड सामान इकम ईट पास अभी कैप्शन कहम दालिमे वगुए मातृकाव कैप्शन दाम टेस्ट टेबल विथ मर्सेल्स कीला टेस्ट टेबल विथ मर्ज सेल्स कीला दम ईट पास अभी कैप्शन की टैग क्लोज करा विधिट ईट पास उन्न वगुए पलवनी पेली वगुए मेतन पलवनी पेली बल हर वगुए पलवनी पेली वगुए अभी मेतन पलवनी पेली अतट पास पलवनी पेली तीयनवा मे विधिट पेटिका सूम कल बलम पलवनी पेली हदल तीयने को देखा हर ने पेली देखा कैकत वेल हेदलती है बैके दत्त या मुकुद नै इतकोट अभी करा मेन मेहमाय अभी दानवा टी आर ए करगेन टी डी मेथंट अभी दानवा रोज पैन मुकद पेली देखा कैकत वेल हेदलती है रोज पैन सामानाय देखा दत्त या नतीसा निकम टी डी टैगे को विधि क्लोज कर दान है बै पलवनी पेली वेडिवरुने ईट पास तीन मैंने एवरेज की एक तीर देखा के कोलम्स देखा के ना अपीकर अने तेट दानवा टी एच का दाम टी एच दाम कदरक मातृकावागे तदपाटन तीयन सा टी एच कोल स्पैन समान देख एक तीयने एवरेज की वचने कपी टीडी क्लोज कर लम ईट पास रेड ऐस की तीयनवा तक एक बला मेवली अद्दी हर पेहदली वेनो रेड ऐस की मेवी अट मेदिंग एनो बलम विन पास अर पेली दिखा खड़ने ईट पास ईलंग टीडी टीडी एक रोज पैन सामान देखा एक अरविदीट रेड ऐसा हदसी पेली देख आवे नी पास बेनम दाल बलम पेली खड़ने का बी आर का उन्न पलवनी पेली वरिग दंगी वरुण हर पलवनी पेली वरिग दंगी वरुणे मेतन ईट पास मेक हरी मेके पेली देखाकूला मे कोट वेहदेने एवरेज को हेदेने तीर देखाकूला रेड ऐस हेदेने पेली देखाकूला मेके दत्क दिशा निकम टीडी दम दी देवनी पेली मेके हईट वेट की दत् देखा अनी को लियाऊ मे कोट सह मे कोट एक हेच अतर लिया तद पाटिंग कोट मेद तीन सा हर एना टी आर कदाल टी एच अतर दामो
height කියන එකයි th එක close කරමු ඊළඟ th එක ඇතුළේ අපි දාමු weight කියන එක th එක close කරමු දෙවෙනි පේලියත් වහලා දාමු මොකද දෙවෙනි පේලියේ තියෙන ඒ කොටු දෙක විතරයි ඇයි උඩ කොටු ටික අපි කලින් ලිව්වනේ හරි නේද මේක මේ ටික අපි ලියලා දැන් මේ දෙක විතරයි ඉතුරුනේ ඊට පස්සේ අපිට වෙන මේ කොටු සාමාන්‍ය කොටු හතරක් තියෙන්නේ දැන් ලේසි අපිට අසාමාන්‍ය ප්‍රමාණය කොටු තියෙන්නේ මේ තුන විතරයිනේ වගුව බැලුව ගමන් වලට පේන මෙන්න මේ ටික විතරයි තියෙන්නේ එතකොට අපිට මේල්ස් මෙන්න මේ කොටු ටික දාගෙන යන්න තියෙන්නේ හරි නේද ඊට පස්සේ මම අලුත් පේලිය ගත්ත TR වලින් ඒකේ අපි TH වල දාන මොකද ඉස්සල තියෙන මාත්‍රිකාව මේල්ස් කියන එක තද පාටින් තියෙන නිසා මේල්ස් කියලා දැම්මා TH එක ක්ලෝස් කරා ඊට පස්සේ තියෙන සියලුම දත්ත ටික සාමාන්‍ය ප්‍රමාණය දත්ත නිසා TD වල මේ දත්ත ටික දාගෙන යනවා 1.9 තියෙනවා ඔව් මම මේ දත්ත ටික දා පුරවගෙන යන්න තියෙනවා මම ඒක නිසා ලේසියට මම මෙහෙම කරන්නම් TD ටැග් ඔය විදියට දා ගන්නවා කොපි පේස්ට් කරලා තුනක් කොහොම දාගත්තා දැන් අර දත්ත ටික මෙතන ටයිප් කරමු 1.9 ඊට පස්සේ මෙතන තියෙන බිංදුව දශම බිංදුව බිංදුවයි 3 ඊට පස්සේ මෙතන තියන්නේ 140 එතකොට තුන්වෙනි පේලිය වැඩ කටයුතු අවසන් නිසා TR එක වහනවා දැන් ඉතින් මේ වගේම පේලියක් නිසා මම ප්‍රැක්ටිකල් එක ලේසි වෙන මෙන්න මේ කොටස සිලෙක්ට් කරලා Ctrl C ගහලා කොපි කරලා පේස්ට් කරලා ගත්තා Ctrl V එක පේස්ට් කරා දැන් මෙතන එන්නේ හරි නේද ෆීමේල්ස් කියලා තියෙන්නේ ඒක දැම්මා ඊට පස්සේ 1.7 ඊට පස්සේ 0.02 මෙතන 143 එතකොට ඔන්න වැඩ ටික ඉවරයි සම්පූර්ණ වගුව මේ විදිහට අපි ක්ලෝස් කරලා දානවා එහෙනම් ඔන්න ආපු විදිය බලන්න මේ රූපෙත් එක්ක ඔයාලා බලන්න ඕන හැමතිස්සෙම හරිද පළවෙනි පේලිය දැම්මා ওই විදියට පළවෙනි පේලිය විස්තර කරා කැප්ෂන් ටැග් එක දාලා ওই විදියට පළවෙනි පේලිය ගත්තා පළවෙනි කොටුවේ මොකුත් දත්තයක් නැහැ මේ ක්‍රමයට දැම්මා හරිද අපි එහෙනම් දැන් මේක සේව් කරලා බලමු කොහොමද මේකේ අවුට්පුට් එක මේ කලින් ප්‍රැක්ටිකල් එක දින මම රීලෝඩ් කරලා අලුත් මේක ගන්න හරි චෝටි ගැටලුවක් වෙලා තියෙනවා අපි බලමු මෙතන මොකක්ද උන වැරද්ද කියලා හරිද අන්න මෙතෙන්දි වෙලා තියෙන්නේ මෙන්න මෙතන හරිද මෙතෙන්දි රෝස් TD රෝස් පෑන් සමානයි දෙකයි හරිද දත්තයක් දාලා නැහනේ ඊට පස්සේ මෙතන කොල් ස්පෑන් දෙකයි ওই විදියට දාලා තියෙනවා මෙතන හරිද රෝස් පෑන් සමානයි දෙකයි ආමෙන මෙතන මේ TR එක වැහිලා නැහැ කෝඩ් එකේ වැරද්දක් වෙලා නැහැ මම මෙතන TR එක ක්ලෝස් වෙලා හරි ඒ ගැටලුව වෙලා තියෙන්නේ හරිද ඔන්න ඒ විදියට තරඟට වෙලා තියෙන TR එක වැහිලා නැති ගැටලුව තිබුණා ඔන්න අපි හිතපු විදියට ටේබල් එක ඇවිල්ලා තියෙනවා ආ රෙඩ් අයිස් කියන එක මේ TH එක ඇතුළේ එන්න ඕන තද පාටින් ඒ කියන්නේ රෙඩ් අයිස් කියන එක පේලි දෙකකට කැඩෙන්න ඕන නිසා හරි විදියටම නම් එන්න ඕන රෙඩ් අයිස් කියන එක මෙතන එන්න ඕන අනිවාර්යෙන් TH එක ඇතුළේ TH ඇතුළේ එන්න ඕන අනිත් එක මෙතන රෙඩ් අයිස් කියන එක පේලි දෙකකට එන්න නිසා මෙතනින් අපි BR ටැග් එකක් ඔය විදියට දාමු ඔන්න දැන් ප්‍රැක්ටිකල් එක තියෙන විදියටම අපිට බලා ගන්න පුළුවන්. දැක්ක නේද? ඔන්න ඔහොමයි. ඔයාලා මේ බලපු ප්‍රැක්ටිකල් එක තියෙන. ඉතින් අර කොටු අතර පරතරය තා පොඩ්ඩක් ගන්න ඕන නම් ඔයාලට මේ වගේ කරන්න පුළුවන්. ටේබල් එකේ අපි විත් එක නැත්තම් අපිට සෙල් පෑඩින් සෙල් ස්පේසින් යන්නත් පුළුවන්. විත් එක අපි පොඩ්ඩක් මේ වගේ වුණා නම් අපිට ඕන ගානකට හදා ගන්නත් පුළුවන්. එතකොට මේ දත්ත ටික දුරස් වෙන බව ඔයාලා දන්නවා. ඔන්න විදියට අපිට හදා ගන්න පුළුවන් රයිට් එහෙනම් ඔන්න අදාළ HTML කෝඩ් එක මේ තියෙන්නේ ඔයාලට වීඩියෝ එක ඔය විදියට ඔහොම තියලා වීඩියෝ එක පෝස්ට් කරලා
අදාළ නෝට් එක දාලා තියාගන්න. මේක වලට හොඳ ප්‍රශ්න A level ICT වෙන්න පුළුවන්. GIT මට්ටමට නම් මෙච්චරම බලසාරය වහන එකක් නැහැ. කොහොමත් අනිත් exam වලට එහෙම වලට ගොඩක් මේක වැදගත් වෙයි මේ ප්‍රශ්නය කතා කරපු එක. හරි, එහෙනම් මේ කොටස වල නෝට් කරගන්න.